අයිබෝන් යාළුවනේ, මේ වීඩියෝෙන් කියා දෙන්න යන්නේ ඔයාලට ටැප් ස්වැප් එකේ අප්ඩේට් එකකුයි හැමස්ටර් කොම්බැට් එකේ අප්ඩේට් එකකුයි. ඔයාලට කියා දෙන්නගේ කාඩ් ගන්න කවුද, කොම්බැට් එකේ කාඩ් කොහොමද අපි කලෙක්ට් කරලා මිලියන පහ හැමදාම ගන්න, ඒ සම්බන්ධයෙන් මම ඔයාලට කියා දෙන්නම්. සම්පූර්ණ වීඩියෝ බලන්න, මේ ඇප් දෙකේම විස්තර මේක තියෙනවා. එහෙනම් සම්පූර්ණ වීඩියෝ බලන්න. ඔයාලට මේ විදියට අවෙල් ඇති ඔයාලා ගන්න ඩෑෂ්බෝඩ් එකට සමහරකට 2x කියලා. මුලින් මේක ගැන කියා දෙන්නම්. ඔයාලා 2x එකට ගියාට පස්සේ මෙතන තියෙනවා අපි ඩබල් කරගන්න පුළුවන්, එකට අපි කනෙක්ට් කරන වැලට් එකක්, ඒකට අපිට සල්ලි යනවා. එහෙනම් කැමති නම් විතරක් මේක කරගන්න. ඒක රිස්ක් එකක් තියෙනවා. මේක ලිස්ට් වේද නොවේද කියන එක තාම හරියටම කියන්න බෑ. මේක කට්ටියක් ස්කෑම් කියනවා, කට්ටියක් හොඳටම ප්‍රමෝට් කරනවා. ඒ හින්දා ඔයාලා මේක මධ්‍යස්ථව ඉදලා වැඩ කරලා යන්න, මොකද ෂුවර් කරන්නමත් බෑ මේක අපිට ඒද කියලා. හැබැයි මෙච්චර ලොකු කමියුනිටියක් යෙද්දි මේ කට්ටිය ස්පෑම් වේද කියලාත් කියන්නත් බෑ. ඉතින් ඒකට ලිස්ට් කරන්න පුළුවන්, ගොඩක් එක්ස්චේන්ජ් මෙයාලා දිහා බලා ඉන්නවෙන්නත් පුළුවන්. ඒ හින්දා ඔයාලා කැමති නම් විතරක් මේ විදිහට පුළුවන්. ඔයාලට ටෝන් කොයින් එකක් අවශ්‍ය නැහැ. ටෝන් කොයින් එක වටිනාකම දැන් ඩොලර් 7කට එහා තියෙන. ඒ හින්දා කැමති නම් විතරක් ඔයාලා මේකේ ඔයාලා වැලට් එක කනෙක්ට් කරන්න පුළුවන්, ටෙලිග්‍රෑම් වැලට් එකමත් පුළුවන්. නැත්නම් මේකේ හොඳම එක තමයි ටෝන් කීප් එකක් ඩවුන්ලෝඩ් කරලා, ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඒක ටෝන් කොයින් එකක් දාගෙන එකමාරක් දාගෙන ඊට පස්සේ ඔයාලා මේකට ගිහිල්ලා මේ වැඩේ කරගන්නවා නම් තමයි ඩබල් වෙන්නේ. එතකොට ඔයාලට මේක මගේ දැන් 27ක් තියෙනවා මිලියන, ඒක මගේ 54ක් වෙනවා. ඒ විදිහ තමයි ඒක කරගන්න තියෙන්නේ. ඊට අමතරව මේ ගොඩක් දෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි අපේ දැන් ටාස්ක් එකට ඇවිල්ලා තියෙනවා බයිනෑන්ස් එක ඇඩ් කරනවා කියන්නේ මිලියන 3ක් හම්බ වෙනවා. ඔයාලා බයිනෑන්ස් එක ඇඩ් කරොත් එහෙම පරණ කට්ටියට බෑ මේක කරන්න. මේක අලුත් කට්ටියට විතරයි පුළුවන්. කියන්නේ පරණ කට්ටිය කියන්නේ බයිනෑන්ස් ගිණුමක් හදලා වෙරිෆයි කරලා තියෙන ගිණුම මේකට ඇඩ් කරන්න බෑ. අලුතෙන් ගිණුමක් හදලා වෙරිෆයි කරනවා නම් පුළුවන්, අලුත් ID එකක් දීලා කරනවා නම් පුළුවන් ඔයාලට. ඒ හින්දා ඔයාලා මෙතන කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා කරගන්න. මේක මට නම් කරන්න විදියක් නෑ, මොකද මගේ වෙන ගිණුමක් තියෙනවා. මේක රැඩ් කරන්න බෑ. අලුතෙන් ගිණුමක් හදලා තමයි මේක දාන්න ඕන දාන්න වෙන්නේ. මෙතන ගියාට පස්සේ ඔයාලට රිවෝඩ් එක හම්බ වෙනවා. මෙතන ස්ටාර්ට් මිෂන් කියලා ඔයාලට මුලින්ම හම්බේවි. මම එක ක්ලික් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන බයිනෑන්ස් එකේ රෙජිස්ටර් වෙන්න කියලා මෙතන ගෝ කියලා තමයි තියෙන්නේ. ගෝ එකට ගියාට පස්සේ අපිට ඊමේල් එක දෙන්න වෙනවා, පාස්වර්ඩ් එකක් දීලා හදා ගන්න වෙනවා. බයිනෑන්ස් එක මුලින්ම ඔයාලා අලුත් ඊමේල් එකක් දීලා හදලා ඒක ලොග් වුණාට පස්සේ වෙරිෆයි කෝඩ් එක එහෙම දීලා මේ කට්ටියගේ රෙෆරල් ලින්ක් එකක් හම්බ වෙනවා. කෝඩ් එකක් ඒ කෝඩ් එක ලින්ක් කරන්න වෙනවා. ඒක ඔටෝම ලින්ක් වෙනවා. එතකොට ඒකට ගියාට පස්සේ ඔයාලා මෙතන නැවතත් ඇවිල්ලා බැක් ඇවිල්ලා චෙක් ක්ලික් කරාට පස්සේ තප්පර 30ක් කවුන්ට් වෙනවා. තප්පර 30 කවුන්ට් වුණාට පස්සේ ආපහු චෙක් කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලා ආපහු නැවතත් චෙක් ක්ලික් කරාට පස්සේ ඔයාලට ඩන් කියලා වැටෙනවා. මං වෙන එක්කෙනෙක්ගේ කරා. එතකොට ඒ විදිහට වුණා. ඊට පස්සේ තියෙනවා ඔයාලා KYC කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට KYC කරන්න ඩ්‍රයිවිං ලයිසන්ස් එකෙන් පුළුවන්, ඉංග්‍රීසි ID එකෙන් පුළුවන්, ඔයාලා පාස්පෝර්ට් එකෙන් පුළුවන්. ඔයාලා බයිනන්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා දැන් ගිලුම හදාගත්තට පස්සේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දාලා ලොග් වෙලා එතනින් පුළුවන් ඔයාලට KYC කරන්න. KYC ඇප්ලිකේෂන් එක පුරවුවාට පස්සේ ඔයාලා එක KYC නොවුනත් මගේ මෙතන අනිත් මං හදපු ගිණුම නම් හරි ගියා. ඊට පස්සේ ඔයාලා මෙතනට ඇවිල්ලා මෙතන තියෙවෙනවටත් ගෝ කියලා ඔයාලට KYC කියන දේ ග්ලෝ ක්ලික් කරලා අපිට වෙබ් බ්‍රවුසර් එකෙන් ඕපන් වෙනවා. ඊපස්සේ අර දුන්න ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ඔයාලා වෙරිෆිකේෂන් එකේ තැනට පොඩ්ඩක් වෙලා ඉඳලා ඇවිල්ලා නැවතත් මෙතන චෙක් ක්ලික් කරාට පස්සේ ටයිමින් එක කවුන්ට් වෙනවා. ඒක ඉවරනාට පස්සේ ආපහු චෙක් කරන්න කියලා වැටෙනවා. ඊස් චෙක් කරලා ඩන් කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලගේ user ID එක මෙතන දෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට user ID එක දෙනවනේ. මම පෙන්නනවා user ID එක කොහොමද ගන්න කියලා. මම බයිනන්ස් එකට ගියාට පස්සේ home එකේ උඩින් තියෙනවා බයිනන්ස් සලකුණාට පේනදි. ඒකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මේකේ verify කියලා ලාවගේ වැටලා තියෙනවා. මේක උඩ ක්ලික් කරපුවාම ඔයාලට පේනදි මෙන්න මෙතන ID කියලා දෙනවා. මගේ 36 16 56 93 තියෙන්නේ. ඒක කොපි කරගෙන ඔයාලා යන්න ටැප් ස්වැප් එකට. ඊට පස්සේ මෙන්න පල්ලෙහා දීලා සම්මිට් ක්ලික් කරන්න තමයි තියෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ පල්ලෙහා වැටෙනවා ෆිනිෂ් මිෂන් කියලා. ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මිලියන 3ක් හම්බෙනවා. මේ චෙක් කරන එක ඩන් වෙලා තියෙන්නේ අනිවාර්යෙන්ම මේ ඔයාලගේ බයිනන්ස් ID එක දෙන්න නම්. මගේ දෙක නැති නිසා තමයි මගේ මේක මොනවත් වෙන්නේ නැත්තේ. ඊට පස්සේ මේකේ උඩින් කියලා තියෙනවා මේකේ KYC කරාට පස්සේ ඔයාලට මේකේ හම්බෙනවා කියලා ඩොලර් 600ක වෙල්කම් පවුච් එකක් හම්බෙනවා කියලා. එහෙම හම්බුණත් ඔයාලට ඒ ඩොලර් 600 නම් විත්ඩ්‍රෝ කරන්න බෑ. මම දන්න තරමේ වවුචර් හම්බුනාම ඒක විත්ඩ්‍රෝ කරන්න බෑ. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපේ ට්‍රේඩින් කරනකොට පීස් එකක් විදිහට අඩු වෙන්නේ. ඒ ටිකට තමයි පාවිච්චි කරන්න අපේ වැඩවල විතරයි පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඒක කෙලින්ම අපේ ස්පොට් වැලට් එකට දාගෙන අපිට විත්ඩ්‍රෝ කරගන්න බෑ. ඒ හින්දා ඒ ගැන ඔයාලා 600ක් හම්බෙනවා කියලා හිතාගන්න එපා. ඔයාලට හම්බෙන වවුචර් එකක් ඒක අපේ එක එක වැඩවලට පීස් විදිහට කැපිලා යන්න තමයි ඒ වවුචර් හම්බෙන්නේ එක එක ක්‍රමයට. ඒ හින්දා ඒක කොහොම වැටේද කියලා දන්නේ නැහැ. මම ඒක හරියටම දන්නේ නැහැ කොහොම එනවද කියලා. හැබැයි වවුචර් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට ඒක විත්ඩ්‍රෝ කරගන්න නම් බැරි වේවි. ඒ හින්දා ඒක විත්ඩ්‍රෝ කරන්න පුළුවන් කියලා හිතන් ඉන්න එපා. ගොඩක් දුරට මේක විත්ඩ්‍රෝ කරන්න නම් බෑ.
තවත් දෙයක් තමයි මේකේ බයිනෑන්ස් එකේ ලිස්ට් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. මොකද ටැප්සප් එකේ කමියුනිටි එක මිලියන 35ට එහා. එතකොට මේ විදිහට බයිනෑන්ස් එකේ එයාලා ගිනුම් හදනකොට අනිවාර්යයෙන්ම ලක්ෂයකට එහාවත් අඩුමතර මිලියනයක්වත් මේකේ අලුතෙන් ගිනුම් හැදিলা KYC කරයි මේක ගන්න. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් බයිනෑන්ස් එකේ කොච්චර ප්‍රමාණකින් වැඩි වෙනවා කියලා කට්ටේ. එතකොට බයිනන්ස් එකටත් ඒක ප්‍රතිලාභ තියෙනවා. එහෙනම් බයිනන්ස් එකේ මේ කොයින් එක ලිස්ට් කරන්නත් අවස්ථාව තියෙනවා ගොඩාක් දුරට. මොකද ඒ කට්ටේ $600ක වවුචර් එකකුත් මේකට ප්‍රමෝට් කරලා තියෙන සමහරකට ඒ නිසා වෙන්න පුළුවන්. එහෙනම් අපි විශ්වාස තියාගෙන ඉමු බයිනන්ස් එකේ ලිස්ට් එකේ කියලා. එහෙනම් වැඩ කරා යන්න ඔයාලා ස්කෑම් කියලාම අතහරලා දාලා තියන්න එපා. කියන්න බෑ අපිට මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් වල තරම් ස්කෑම් වෙලා තියෙනවා. නමුත් අපිට එහෙම විශ්වාසයෙන් කියන්න බෑ මේක ස්කෑම් වෙනකන්. ඒ හින්දා ඔයාලා මේ ටික වැඩ ටික කරගෙන තියාගන්න. මුදල් ආයෝජනය නොකර කරන්න පුළුවන් ප්‍රී ටික කරනවා නම් තමයි හොඳ. එතකොට අපිට රිස්ක් ගන්න නැහැ. මේක නැතිවෙමත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ මහන්සිය විතරයි පොඩ්ඩක් හරි අපතේ ගියොත් අපතේ යන්නේ. හින්දා ඔයාලා මුදල් සම්බන්ධයෙන් දාන එකට මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාලා කැමති නම් ඔයාලා ඒක කරගන්න. තාමත් ඔයාලා ටැප් ස්වැප් එකේ වැඩ කරන්න පටන් ගන්නේ නැත්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේකේ ලින්ක් එක. මම පෝස්ට් එක දාපු ලින්ක් එක තියෙනවා. ඔයාලට පුළුවන් ටෙලිග්‍රෑම් එකට ගිහිල්ලා එතනින් ගන්න. මම පහල ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා ටෙලිග්‍රෑම් channel එකේ පෝස්ට් එක. එතකොට ඔයාලා එතනින් ගිහිල්ලා ගන්න පුළුවන් මේකේ කම්බැට් එකේ දෙකේම දාලා තියනනම්. හරිය බලමු කම්බැට් එකේ අපි කොහොමද කාඩ් හොයාගන්නේ කියන එක. හැමස්ට කම්බැට් කියන්නේ ටෙලිග්‍රෑම් එකේ වැඩිපුරම කමියුනිටියක් ඉන්න ටෙලිග්‍රෑම් channel එකක් තමයි. ටෙලිග්‍රෑම් එකේ ඔරිජිනල් channel එකේ ඔලිය කට්ටිය මේක ඉන්නවා. එහෙනම් මේක අනිවාර්යයෙන්ම ඔල කරන්න. තාමත් ඔයාලා මේක පටන් ගත්තේ නැත්නම් මේකේ link එකත් මම පහ description එකේ ටෙලිග්‍රෑම් එකට දාපු post එකේ link එක දාලා තියෙනවා. එතනින් ගිහිල්ලා ඔයාලා ගන්න පුළුවන්. මේකෙත් අපි tap කරන්න තමයි තියෙන්නේ මේ විදියට. ඔයාලා කැමති විදියට tap කරලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ daily අපිට mining එකට ගියාට පස්සේ මිලියන පහක රිවෝඩ් එකක් තියෙනවා. අපි හන්දේ ඩේලි කම්බෝ කියලා තියෙනවා. එතන මිලියන 5ක් හම්බෙලා මෙන්න විදිහට කාඩ් හොයන්න තමයි තියෙන්නේ. මේ සියලුම කාඩ් මේ වෙනකන් ආපු සියලුම කාඩ් මගේ ටෙලිග්‍රෑම් channel එකට මම දානවා හැමදාමට හම්බෙච්ච ගමන්. ඒ හින්දා ඔයාලා ටෙලිග්‍රෑම් channel එකට පහ description එකෙන් ගිහිල්ලා link එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් join වෙන්න. ඒක ඔයාලට පුළුවන් මේ කාඩ් මොනවද කියන එක දැනගන්න. ඔයාලා තියෙන මේ කාඩ් එකේ නම් බලලා මේ විදිහට mining එකේ උඩට පල්ලෙහාට ගිහිල්ලා හොයන්න දේ මෙතන අපිට පේනවා ඇති. හතරක් තියෙනවා. මාකට් තියෙනවා, ටීම් තියෙනවා, ලීගල් තියෙනවා, ස්පෙෂල් තියෙනවා. ඒ විදිහට ඔයාලා එකින් එකට ගිහිල්ලා හොයන්න පුළුවන් මේ කාඩ් එකේ නම අනුව හොයන්න පුළුවන්. සමහර කට්ටිය කාඩ් වලට යනකොට මෙන්න මේ වගේ ලොක් වෙලා තියෙවි. ඒ වගේ එක එක වැඩ තියෙන පල්ලෙන් අපිට දැන් මෙතන තියෙනවා ලොක් වෙලා තියෙනවා. ස්පෙෂල් ෆී ටෝකන් තියෙනවා. එතන තියෙනවා ගැමි ෆී ටෝකන් ලෙවල් 11ට ආවොත් තමයි මේක ඕපන් වෙන්නේ. එතකොට ඒක බලන්න ඕනේ උඩින්. ඔයාලා මේ අති ගැමි ෆී ටෝකන් කියන එක උඩින්ම තියෙනවා. ඒක මම ලෙවල් 6 ඉන්නේ. මම දැන් මේක අන්ලොක් කරලා පෙන්නන්නම් ඔයාලට. ඔයාලට කොහොමද අන්ලොක් කරන්න කියලා. දැන් මෙතන ලෙවල් 6 නේ තියෙන්නේ. මෙතන එකපාරක් ක්ලික් කරපුවාම ඔයාලා මේ ලෙවල් 4ට ගියා. ඊට පස්සේ මේ විදිහට දිගටම ලෙවල් ක්ලික් කරන. එතන කොයින් කැපෙන හැබැයි මයිනින් එක වැඩි වෙනවා. මයිනින් එකට තමයි ඔය එකතු වෙන්නේ. මේ විදිහට දිගටම ගිහිල්ලා දැන් 10 දැන් 11 කම්ප්ලීට් වෙනවා. ඔයාලා මේ අති ඒක කම්ප්ලීට් වුණ ගමන් පල්ලෙහා ස්පෙෂල් ෆී ටෝකන්ස් කියන එක ඔන් වුණා. ඊට පස්සේ දැන් ඒක අම්මට ඔන්න එකක් දැන් ලෙවල් වැඩි කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට තමයි මේකේ අනිත් ලොක් වෙලා තියෙන ඒවත් ඔයාලට අරගන්න පුළුවන් වෙන සමහරක් ඒ වගේ නම් ඉන්වයිට් කරන්න කියනවා. ඉන්වයිට් දෙන්නෙක් ඕනේ කියනවා, පහක් ඕනේ කියනවා. ඒ විදිහට තියෙන අලුත් එක්කෙනෙක් ඕනේ කියලා අපේ ගොඩක් හිටියත් සමහරකට මේක ඔන් කරගන්න නම් අලුතෙන් එක්කෙනෙක් ඕනේ කියනවා. ඒ විදිහට ගිහිල්ලා ඔයාලට මේවා අන්ලොක් කරගන්න පුළුවන්. ඒක තමයි කාඩ් වලට ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට මේ හැම එකම ඔයාලා ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ විදිහට පුළුවන් ගොඩක් ඒවා මගේ ඕපන් කරලා තියෙනවා. මම කාඩ් අනුව තමයි ඕපන් කරන්නේ. ගොඩක් දුර හැම එකක්ම ඕපන් කරගන්න පුළුවන්. ඔයාලට මෙතන ලීගල් එකෙත් තියෙනවා, ඊට පස්සේ ස්පෙෂල් එකෙත් තියෙනවා. මේ වර්ග හතරෙන්ම ඔයාලට කාඩ් හම්බ වෙනවා එක එක තැන්වල. ඒ හින්දා ඒක අවධානයෙන් ඉඳලා ඒ විදිහට ඕපන් කරගන්න. මේවත් එහෙම තමයි. ස්පෙෂල් එකේ නම් වෙන වැඩක් ගන්න නෑ. ගොඩක් දුරට වෙන ඒවා කරන්න කියලා නෑ. මේක ස්පෙෂල් එකේ තියෙන කෙලින්ම ඒ කාඩ් එකම ඕපන් කරගන්න තියෙන. තව වැඩක් කරන්න කියලා එහෙම එන්නේ නෑ. ලොක් වෙලා නෑ. ඒ හින්දා ඒ විදිහට වැඩ කරගන්න පුළුවන්. මෙතන ස්පෙෂල් එකකට ගියලා පස්සේ මයි කාඩ් තියෙනවා, නිව් කාඩ් තියෙනවා, ඊට පස්සේ ඉවරෙච්ච වෙන එක වැඩක් නෑ. ඔයාලගේ මේ වගේ නිව් කාඩ් එක ගියලා පස්සේ තියෙනවා නම් ඒක කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන ලොක් වෙලා තියෙනවට මේ ඇති මාජින් ට්‍රේඩින් වැඩි කිරීම 50 කියන එක ලෙවල් 15ට යන්න ඕනේ. ඒක හොයාගෙන තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන මාජින් ට්‍රේඩින් වැඩි කිරීම 100 තියෙන්නේ. සමහරකට ඒක මයි කාඩ් වල තියෙන්නත් පුළුවන්, මාකට් එකේ තියෙන්නත් පුළුවන්. ඒ වගේ ඔයාලා බලන්න ඕනේ කොහෙද තියෙන්නේ කියලා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේකේ වැඩි කරගන්න. මයි කාඩ් වල එක නැහැ. ඒස අපි මේවට කියලා බලලා ඒක හොයාගන්න පුළුවන්. ඒ විදිහ තමයි මම මේවල් කියලා දුන්නේ. කොහමද හොයන්නේ කියලා ගොඩක් දෙනෙක් අහලා තියෙන නිසා කොහමද ගන්න කියලා. සමහරකට ඉන්වයිට් ආවොත් නම් අනිවාර්යයෙන්ම ඉන්වයිට් කරගන්න ඕනේ. ඔයාලගේ යාළුවන්ට හරි ෂෙයා කරලා කරලා කියලා ටෙලිග්‍රෑම් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරවලා හරි එහෙම දාගත්තොත් තමයි ඔයාලා
කාඩ් එක ඕපන් කරගන්න පුළුවන් වෙන්නේ. හරි, ඔයාලට මේ දෙකේ අප්ඩේට් දෙක මෙච්චරයි තියෙන්නේ. තාම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මගේ ටෙලිග්‍රෑම් channel එකෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මට පහලින් comment කරලා ඔයාලට අහන්න පුළුවන්. මම පුළුවන් වලට අනිවාර්යයෙන්ම ඔයාලට උත්තර දෙනවා වෙලාව තියෙන විදිහට. එහෙනම් මේ විදිහට ඔයාලා තාමත් වැඩ කරලා නැත්නම් මේ app දෙකේ ඔයාලට අවශ්‍ය link දෙක පහ description එකේ තියෙනවා. එතනින් ගිහිල්ලා ගන්න, වැඩ කරගෙන යන්න. හරි, මෙච්චරයි වීඩියෝ එකෙන් කියලා දැන් තියෙන වීඩියෝ හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න දාගන්න. ඒ වගේම මගේ YouTube channel අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියෙනතර මේ වගේ video දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා.